ඔබට හිතන්නට පුළුවන්ද බීජයක් අපේ ජීවිතයට සමාන කරන්න? ඔව් පුළුවන්. ඇයි බැරි? අනිවාර්යයෙන්ම මේ බීජ අපි සිටෙව්වොත් අපි ඒකට සුදු ස්ථානයක් හොයනවා. ඊට පස්සේ අපි ඒ බීජයට එකතු කරනවා ජලය, පොහොර, හිරුවෙලිය වැටෙන තැනකට අපි ඒ බීජ තියනවා. ඒ විශාල ගසක් අපි බලාපොරොත්තු වෙයි. අපේ ජීවිතයත් හරියට ඒ වගේ. අපේ ජීවිතේ අපි උත්සාහය, ආත්ම විශ්වාසය, විශ්වාසය, කැපවීම මේ හැම දෙයක්ම අපේ ජීවිතේ එකතු කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට ගසක් වගේ ඉන්නට පුළුවන්. හයියෙන් ඉන්න පුළුවන්, හයියට ඉන්න පුළුවන්. ඉතින් ජීවිතයත් හරියට ඒ වගේ. ඉතින් පුංචි බීජයකින් විශාල ගසක් වැඩෙනා වගේ අපේ ජීවිතයටත් හරි දේවල් එකතු කර ගන්නට පුළුවන් නම් අපේ ජීවිතයත් ඉතාමත්ම ලස්සන ජීවිතයක් බවට පත් වේවි. ඉතින් ජීවිතයට ඉඩ දෙන තුලින් අපි නිරන්තරයෙන්ම ඔබට මේ දේවල් පිළිබඳවම තමයි ඔබව දැනුවත් කිරීමක් කරන්නේ. ඉතින් ඊයේ දවසේදී අපි කතා කරා මේ අපේ අධ්‍යාපන ක්‍රමය, විශේෂයෙන් පාසල් අධ්‍යාපන ක්‍රමය. එය කතා කරන්නට හේතු වුණේ එක තමයි අපි මාස දෙකක් විතර පොඩි විරාමයක් හිටියේ අපි හැමෝම. ඉතින් ඒ විරාමයේදී අපි මොනවද අපේ ජීවිතයට එකතු කරගත්තේ? අපි අපේ ජීවිතයේ අලුත් දේවල් අත්හදා බැලුවද? ඔබ අත්හදා බැලුවද? මම හිතනවා ඔබ අත්හදා බලන්නට ඇති කියලා. මමත් එහෙමයි, ඔබත් එහෙමයි. ඒ වගේ තමයි අපේ ජීවිතේ අපි ඉදිරියට ගමන් කරා. වසංගත තත්වයක් වේවා හෝ කිසියම් හෝ දෙයක් වේවා අපේ ජීවිතේ අපි කවදාකවත් නතර කරගන්නට හොඳ නෑ. අපේ ජීවිතේ අපි කවදාකවත් පසුබහින්නට හොඳ නෑ. අපි ඉදිරියටම යන්න ඕනේ. ඉතින් ඒ වගේම පුංචි දෙයක් කියලා අපි පටන් ගමු අද දවසේ අපේ වැඩසටහන. ඒ තමයි අපේ ජීවිතයේදී අපි විශ්වාසය කියන දේ අපි ළඟ තියෙනවා නම්, අපි විශ්වාස කරනවා නම් අපිව, අපි ආත්ම විශ්වාසයක් තියෙනවා නම් අපි ගැන කිසිම කෙනෙක්ට බෑ අපිව නවත්තන්න. කිසිම කෙනෙක්ට බෑ අපිව පල්ලෙහාට දාන්න. කිසිම කෙනෙක්ට බෑ අපේ ඉදිරි ගමන ඉදිරි ගමනට බාධකයක් වෙන්න. ආරම්භ කරමු මේ ජීවිතයට ඉඩ දෙන්න. ඊයේ දවසේදී අපි කතා කරේ අපේ රටේ පාසල් අධ්‍යාපන ක්‍රමය ගැන. එයට කතා කරන්න හේතු වුණේ මොකද ජූනි 29 ඉඳන් අපේ පාසල් ආරම්භ කරනවා. පාසලේ වැඩපිළිවෙළවල් මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා ටිකක් බාධා ඇති වුණත් අපි 29 ඉඳන් මේ පාසල් පටන් ගන්නවා කියන එක ඔබ දැනටමත් හොඳින්ම දන්න කියන දෙයක්. ඉතින් ඒ වගේම තමයි මේ අපේ විශ්වවිද්‍යාලය ගැන කතා කරොත් සාමාන්‍යයෙන් අපේ විශ්වවිද්‍යාලය කියලා ගත්තම මානසික සුවයක් දැනෙන්නේ නේද හිතට. විශ්වවිද්‍යාලයේ නිදහස, විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හරිම නිදහස් කියලා අපි හිතනවා. නමුත් ටික කාලයකට මේ කිසියම් අපි කියන්නේ පාසල් අධ්‍යාපනය හෝ වේවා, විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය හෝ වේවා, සමහර ඔබ ඉගෙන ගන්න කිසියම් හෝ අධ්‍යාපනයක් ටිකක් පල්ලෙහාට යන්න පුළුවන්, ටිකක් බාධක ඇති වුණ කාලයක්. නමුත් අපි රටක් විදිහට අපි අනිවාර්යයෙන් මේ අධ්‍යාපනයට මූලතන ලබා දිය යුතුයි. ඉතින් මේ ඊයේ දවසේදී ආරම්භ කරා වෛද්‍ය පීඨයේ 4 වන වසරේ සිසුන්ගේ ඒ විභාගය. ඉතින් ඒ පිළිබඳවත් වැඩිපුර කතා කරන ගමන් මේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය ඉදිරියේදී පවත්වාගෙන යන්න ඕනේ කොහොමද කියන දේ තමයි අද දවසේදී මේ වැඩසටහනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරන්නට ඉතාමත්ම ගෞරවයෙන් යුතුව අපි ආරාධනා කරා අපේ මැදිරියට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුරංගී යසවර්ධන මහත්මිය ආයුබෝවන් සුබෝදෑසනක් කියලා පිළිගන්නවා. දැන් මහාචාර්යතුමියනි අපිට විරාමයක් ලැබුණා. අපිට අලුතින් අපි ගැන හිතන්නට කාලයක් තමයි ලැබුණේ කියලා තමයි මගේ විශ්වාසය. සමහර විට ඔබත් ඒ දේ ඒ විදිහට විශ්වාස කරනවා ඇති කියලා මම හිතනවා. ඔව් ඇත්තටම කියනවා නම් විරාමයක් ලැබුණා. ඒක මම විරාමයක්ම කියලා කියන්නේ නැහැ. මොකද ඒක විරාමයත් එක්කම මට හිතෙනවා අපි ශිෂ්‍යයන් සහ ආචාර්ය මණ්ඩලය, අනාධ්‍යකාර මණ්ඩලය අපි සියලු දෙනාම වෙනම පැත්තකට යොමු වෙලා ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත කාලයක් මේක. ඒ කියන්නේ කොරෝනා ඒ වසංගතයත් එක්ක වෙච්ච හොඳ පැත්තක් තිබ්බා. ඉතින් ඒක මගේ හිතේ ඒක තාක්ෂණයට යොමු වෙච්ච පැත්තක්. ඉතින් දැන් ළමයිගේ අධ්‍යන කටයුතු ගැන කතා කරනවා නම් ළමයි ඉන්නේ අපි ආචාර්ය මණ්ඩලයේ ඉන්න පරම්පරාවට වඩා වෙනස් පරම්පරාවක. මගේ හිතේ ළමයි තාක්ෂණය ඉතාම ලේසියෙන් වැළඳගත්තා. හැබැයි ඒක ඇත්තටම ආචාර්ය මණ්ඩලයට සහ අනාධ්‍යකාර මණ්ඩලයට ටිකක් අපහසු වුණා. හැබැයි ඔවුන් විශාල කැපකිරීමක් කරලා ඒ අලුත් තාක්ෂණය අනුව සිය අධ්‍යන කටයුතු ළමයිට
शिष्य शिष्यावंट लबा दिन गुड़ा वेडकट्यूत खरा इति मूलिम कियनवाना मपी एतटम मगिते ओब मूलिम कियपू विधिहट वैद्य विद्यापीठे एतम हतरवेनी वसर नेमेयि मोकद वैद्य शिष्यो अवुरुदु पहक इन्नवा दैन ए पस्वेनी वसर एकेन अवसान वैद्य उपाधि मे परीक्षणय शेड्यूल करला तिब्बे मार्तु विशितुंगेनिदा विश्वविद्यालय वहन्न सिद्ध उने अत्तरम मार्तु 13 वेनिदा इतिं एतकोट सियलुम ए अध्ययन कटयुतु सियलुम मम मे कथा करन्नी सियलुम वैद्य पीठ गैन मोकद वैद्य पीठ वल अवसान वसर विभागय अत्तरम अवसान एकम दवसे तमाय तियेन्ने मोकद ए लमाय यान्ने कॉमन मेरिट लिस्ट एकट एक निसा एकम पेपर एक एमसीक्यू पेपर एक एकम दवसे तियान्ने इतिं एकत एक्क दैन मे विभागय कटगावट तियेद्दी तमाय मेक नवतुने इति ए उनाट विश्वविद्यालय पत्तें ए लमायवत् सेवत् नवत्तुवे नहै विश्वविद्यालय इगेनीम कटयुतु मोकद वैद्य शिष्यो ए विधियट मास देक विथर कालयक निकन इन्न अरियोतिं ए दनुम दिनेन दिन अलुत् वेन दनुमक इतिं एक निसा ए शिष्य शिष्यावंटत् वैद्य पीठ वलिन एगुलंट प्रश्न यमु करला एकने सूम ताक्षणय मगिन एत्तटम विश्वविद्यालय प्रतिपादन कमिशन सभावें ए मे ए अवश्य पियवर आरं तिब्बा लर्न नेटवर्क एक हरहा शिष्यांट सह आचार्य मंडलयट हेमोटम डेटा फ्री විදිහට මේ කිසිම අය කිරීමකින් තොරව ලබා දෙන්න. ඒක ඉතාමත්ම වැදගත් පියවරක්. ඉතින් ඒකත් එක්ක ආචාර්ය මණ්ඩලය ගොඩක් ඉගැන්වීමේ කටයුතු වලට යොමු වුණා. ඉතින් ඒක ඒ වගේම විශ්වවිද්‍යාල LMS Learning Management System එක හරහා උනත් ඉගැන්වීම් සිදු වුණා. ඉතින් ඒක අවසන් වසර ශිෂ්‍යයන්ට පමණක් නෙමෙයි ඒක පොදුවේ මගේ හැමෝටම සිදු වුණා. ඉතින් ඒ වෙලාවේ තමයි මම කිව්වේ ආචාර්ය මණ්ඩලය අමාරුවෙන් ඒක ඉගෙන ගදිත්ටි ශිෂ්‍යෝ ඒක වැළඳගත්තා. හැබැයි පොඩි අටුපාඩුකම් සමහර වෙලාවට තිබ්බා. මොකද data providers ලා එක්ක සමහරුන්ට ඇත්තටම data well access කරන්න අන්තර්ජාලයට පිවිසෙන්න අමාරුකම් තිබ්බා. හැබැයි එතනදිත් මට කියන්න සතුටුයි ඒ ශිෂ්‍යයන් අතරත් ඒගොල්ලොත් ගොඩාක් ඒකට වෙහෙසු වුණා. ඒ කණ්ඩායම් වල ඒගොල්ලොත් ඒ අපිත් එක්ක එකතු වෙලා ඒ data access නැති තැන් වලට ඒ ළමයිට වෙන යම් මාර්ගයකින් ඒ දෙන ඒවා print out එකක් අරගෙන හරි ඒවත් යොමු වුණා. ඉතින් අධ්‍යන මණ්ඩලය කියන්නේ ආචාර්ය මණ්ඩලයයි ශිෂ්‍යනුයි අතර මේ විදිහට ඉගැන්වීම කටයුතු සිදු වුණා කියලා මට කියන්න පුළුවන්. විශා බොහොම හොඳ සහභාගීත්වයක් සිද්ධ වුණා. ඒ වගේම සමහරුන්ට කියන්නේ හොඳ පැත්ත විතරක් නෙමෙයි ප්‍රශ්නක් තිබ්බා. මොකද සමහර ළමයිට ඇත්තටම ස්මාර්ට් ෆෝන් එකක්වත් තිබ්බේ නැහැ. සමහර ලැප්ටොප්ස් තියෙන ප්‍රතිශතය ටිකක් අඩුයි. ඊට වඩා ප්‍රතිශතයක් ඇත්තටම මේ ඉගැන්වීමේ කටයුතු වලට යොමු වුණේ ස්මාර්ට් ෆෝන් එක නිසා. එතනදිත් මට හිතෙනවා දැන් අධ්‍යන මණ්ඩලය අපි හිතන්නේ ස්මාර්ට් ෆෝන් එකකින් අමාරුයි කියලා. හැබැයි ශිෂ්‍යෝ ඊට වඩා පුළුවන් ඒක. ඉතින් ඒගොල්ලෝ හසුරගෙන ඒ වැඩ ටිකක් සිද්ධ වුණා. ඉතින් ඒ විදිහට ඉගැන්වීම කටයුතු වුණා. ඒට පසු අපි ඊය ඒ කියන්නේ ජූනි 15 වෙනිදා මගේ හිතේ මාර්තු 13 වෙනිදා විශ්වවිද්‍යාලය වසන්න සිදු වුණාට පස්සේ පළමු වතාවට වෛද්‍ය සියලුම වෛද්‍ය විද්‍යා පීඨවල ඒ කියන්නේ වෛද්‍ය පීඨවල ඇත්තට මේ අවසන් වසර විභාගය කරන මේ ස්ටේට් මෙඩිකල් ෆැකල්ටිස් 8ක් තියෙනවා. සබරගමුව සහ වයඹ විශ්වවිද්‍යාලය තාම ශිෂ්‍යයන් ඒ අවසාන පරීක්ෂණයට ඇවිත් නැහැ. ඉතින් ඒ විශ්වවිද්‍යාල 8ෙම ඊය දිනේ අවසන් වෛද්‍ය උපාධි පරීක්ෂණය ආරම්භ වුණා. දැන් ඔබතුමියකින් අහන්නට කැමතියි දැන් අපි කියන්නේ හොඳ දෙයක් වුණොත් අනිවාර්යයෙන්ම නරක දෙයක් වෙන්නද පුළුවන්. එහෙම නරක දෙයක් වුණත් හොඳ දෙයක් වෙන්නද පුළුවන්. නමුත් අපි හිතන පදන විදිහත් එක තමයි මේ හැමදේම අපි කරන්නට ඕනේකම තියෙන්නේ. දැන් ඊයේ විභාගෙ පටන් ගත්තනේ. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිව්වා මේ මීටරයක දුර පවත්වාගෙන යන්න ඕනේ. මේ සැනිටයිසර් කම විස බීජ හරණය කිරීම මේ දේවල් සිදු කරන්නට ඕනේ කියලා. දැන් මේ විභාග ක්‍රියාවලිය තුල කොහොමද මේ දේවල් කරන්නේ? ඔව් ඒ සම්බන්ධයෙන් ඇත්තටම මේ විභාගෙ තියන්න ඕනේ කියන ඒ තීරණයට අපි එළඹුණේ පළමුවෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙලා පළමුවෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ සඳහා අනුමැතිය ලබා ගත්තා. ඉතින් ඒ අනුමැතිය දෙන අවස්ථාවේ ඇත්තටම අපිට සම්පූර්ණ සෞඛ්‍ය උපදෙස් මාලාවක්ම දුන්නා.
ඒක පටන් ගන්නෙ ළමයිගෙන් අපි දත්ත ලබා ගත යුතුයි ඒක ඇත්තටම සියලුම වෛද්‍ය පීඨ ඒක අනුගමනය කරා ඉතා තදින්ම මට කියනවා 100%ක්ම අනුගමනය කරා කියලා ඒ ඉස් පළමුවෙන්ම අපිට Google data form එකක් ළමයිට යවුවා අපි යවලා ඒ ළමයි මොකක් හරි ඒගොල්ලන්ගේ සම්බන්ධතා තියෙනවද නිරෝධාන වුණාද එහෙම නැත්නම් පිට රටින් ආපු අය එක්ක කවුරුත් ගෙදර ඉන්නවද report එකක් ගත්තා health ඒගොල්ලන්ගේ ඒක details report එකක් ගත්තා ඒ සමගම අපිට ඒගොල්ලන්ගෙන් අපි ඇහුවා ඒගොල්ලන් විභාගෙට දැන් එනවා නම් ඒගොල්ලන්ට නේවාසිකාගාර අවශ්‍යද ඒ ඒ වගේ ඒ ඒක ඒකත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇත්තටම නිර්දේශයක් වුණා මොකද සම්පූර්ණ වැඩි කිව්වේ පුළුවන් නම් දිනපතා ගෙදර ඉඳන් හරි නෑ ගෙදරක ඉඳන් හරි ළමයි දිනපතා විශ්වවිද්‍යාලයට එනවා නම් හොඳයි කියන එක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය වුණේ ඉතින් ඒකම හැමෝටම මේක කරන්න බෑ ඉතින් ඒ අවස්ථාවේ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර අවශ්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒකත් ඉල්ලන්න කියන එක අපි කිව්වා ඉතින් ඒ දත්ත ගත්තා ඒකම අපි ඒක අපේ වෛද්‍ය පීඨවල ඉන්නවා ශුද්ධ ජීව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ඒ වගේම ඉන්නවා ප්‍රජා වෛද්‍ය විශේෂඥයෝ ඒ සියලු ඒ පොඩි කමිටි එකකින් ඒ ඩේටා බලලා ඊට පස්සේ ඒවා ප්‍රශ්නයක් නැත්තම් ඊළඟට අපි නේවාසිකාගාර අවශ්‍ය ශිෂ්‍යයන්ට නේවාසිකාගාර වලට එන්න ඉඩ දුන්නා. ඔව් අපි ඒ ගැන තවත් කතා බහ කරමු. ඊට කලින් අපිත් එක්ක Zoom තාක්ෂණයේ ඔස්සේ රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා සම්බන්ධ වෙලා ඉන්නවා. ආයුබෝවන් ඔබට සුබ උදෑසනක්. ආයුබෝවන් සුබ උදෑසනක්. ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි මේ රුහුණ විශ්වවිද්‍යාලය දැන් කොහොමද මේ අලුතින් දැන් ආයෙ පටන් ගන්නවා. එතකොට ආරම්භයත් එක්ක මේ ක්‍රියාවලිය අධ්‍යාපන ක්‍රමය කොහොමද සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් අපි අර ජයදනපුර විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයේ පිටයිපෙතුමිය කීව වාගේ දැන් අධ්‍යයන කටයුතු යම් ආකාරයකින් ආරම්භ වෙලා තියෙනවා ඇත්තම අපි මේක ආරම්භ වීමට කල්තියා සූදානම් වුණා ප්‍රතිපාදන කොමිසම සභාවේ සාකච්ඡා ගණනාවක් වුණා අපේ විශ්වවිද්‍යාලයේ පීඨ 10ක් තියෙනවා මේ පීඨ 10 පීඨා තිබෙන්නේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්ය ප්‍රදේශ තුනක මාතර මහනගර සභා ප්‍රදේශයේ කමරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදේශයේ සහ බෝපොද්දල කියන ප්‍රදේශ තුනේ අපි සාකච්ඡා තිබ්බා මේ ප්‍රදේශ තුනේ වෛද්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ PHI මහජන සෞඛ්‍ය පරීක්ෂණවලින් ගෙන්නලා වැසීම් කොහොමද අපි සෑහෙන වැඩ කටයුතු කරගෙන යන්නේ කියලා මේ පිට 10යි. හ්ම්. අපි අපේ පහසුකම් පෙන්වෝ අපේ වැඩ පිළිවෙල විස්තර කරා. ඉස්සර කරාට පස්සේ අපිට දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් තුමාගේ බලතල ක්‍රියාත්මක කරන්නේ ප්‍රාදේශීය මට්ටමේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ඒ තුමිය හෝ ඒ අයගේ උපදෙස් මත අපි 100%ක් මේ උපදෙස් අනුගමනය කරමින් අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරගන්නවා. ඒ අනුව දැනට ඕපීඨවල අවසන් වසර වැඩ කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා වෛද්‍ය පීඨයේ අර පිටයිවෙතුමේ විස්තර කරුම් ටික මම නැවත ඉස්සර කරන්නේ ඒ ආකාරයට විභාගේ ප්‍රයත්න වෙනවා මේ ඒ විභාගේ ඉවර වෙනකොටම අපි අපේ දෙවැනි වසරේ සෙකන්ඩ් MBBS කියලා විභාගය ඒ විභාගේ වැඩ කටයුතු කීපයක් දින අවසන් කරන්න ඒ විභාගේ මැද්දේ ගත නැවතිලා ඒ ටික ඉවර කරනවා ඒකට ඉංජිනේරු පීඨයේ අවසන් වසර වැඩසටහන් මේ මාසයේ අවසන් වෙනකොට නිම කරන ඔය විදිහටම නිවාසිකාගාර අපිට තියෙනවා පහසුකම් කාමර 1000කට වැඩි අපි කාමර 1000 පාවිච්චි කරනවා එක ක්ලාමයකට එක කාමරයක් ගන්න දෙන්න දීලා එක එක කණ්ඩායම් වලට අවශ්‍ය කරන කඩු සම්පූර්ණ කරනවා ඊපස් වැල්ලමඩම පරිශ්‍රය තුල ගත්තොත් අපි දිවරහ සාගර විද්‍යාපීඨයේ අවසන් වසර විභාගයේ නිම කරනවා කුඩා කණ්ඩායමක් ඉන්නේ ඊළඟට කර්මනාකරන පීඨයේ අවසන් වසර විභාගයත් නිම කරනවා मानवशास्त्र पीठ अवसन वसर विभाग पटांग दिनपतावासगा ඒ විභාගයේ අපි සති දෙකකින් ඉවර කරනවා ඊට පස්සේ තව කණ්ඩායමක් පටන් ගන්නවා ඊළඟට විද්‍යාපීඨයත් ওই විදිහටම මේ මාසේ 29 වෙනිදා ඉඳලා පටන් ගන්න සැලසුම් කරලා තියෙනවා සෑම පීඨයක්ම මේ විදිහට කෘෂිකර්ම පීඨයත් ආක්ෂණ පීඨයත්
ඇතුළු සෑම පීඨයක් පශ්චාත්පාද පීඨයේ වැඩ කටයුතු සාමාන්‍ය ආකාරයෙන් කරලා යන එක විශාල සංඛ්‍යාවක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. විභාග තියෙනවා. දැන් අදත් විභාගයක් තියෙනවා. ඒක මේ විදිහට අපි වැඩ කරද්දී අපි අර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව ක්‍රියා කරමින් ඒ 100%ක්ම ඒ උපදෙස් අනුගමනය කරමින් අත්සෝදන මුවාර ආවරණ පළඳින සෝෂල් ඩිස්ටන්සින් ඉඳගෙන අපි අවශ්‍ය කරන සියලුම වැඩසටහන් ක්‍රියාත්මක කරලා නිවාසිකාගාර හරිය විදිහට පාවිච්චි කරලා කෑම ආහාර ලැබෙන දේ ඔක්කොම එක තැනකින් ලැබෙන සලස්සලා පිට කොහෙවත් යන්න දෙන්නේ නැතුව ඇතුළට යන්නත් එළියට යන්නත් විතරක් වැඩසටහන් සකස් කරලා අධ්‍යයන වැඩ කටයුතු පටන් ගන්නවා. මම හිතනවා මේ අභියෝගයේ විශ්වවිද්‍යාලයක් හැටියට අපිට බාර ගන්න පුළුවන් කියලා. මම හිතන මුළු විශ්වවිද්‍යාල පද්ධතියේම මේ අභියෝගය බාර ගන්න පුළුවන්. මේක ගැටලුවක් නෑ අපිට. ඔව් බොහොමත්ම ස්තුතියි. රෝහණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සූම් තාක්ෂණයේ ඔස්සේ මේ විදිහට එකතු වුණාට. ඉතින් මහාචාර්යතුමියගෙන් දැනගන්න කැමතියි දැන් අපි ගත්තම දැන් වෛද්‍ය සිසුන්ට ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා සායනයන් වලට යන්න ඕනේ. එතකොට කොහොමද මේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන විදිහට ඒ දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙන්නේ? ඔව් දැන් මේ සුමානේ ඒ කියන්නේ ඊයේ ඉඳන් මේ දවස් පහ ඇත්තටම තියෙන්නේ තියරි ඇසෙස්මන්ට්ස්. ඊට පස්සේ ඊළඟ සතියේ ඉඳන් ශිෂ්‍යයන්ගේ ඇත්තටම සායනික මේ අවසන් වසර නිසා මේකේ තියෙනවා සායනික. ඒ කියන්නේ ලෙඩුන් සමග සම්බන්ධ වෙලා ඒ කරන පරීක්ෂණ. ඉතින් ඒ පරීක්ෂණ වලටත් අපි විශේෂයෙන්ම සූදානම් වෙලා තියෙනවා. මොකද ඒ ඉස්පිරිතාරවල් වල තියෙනවා ඒ කියන්නේ උණ තියෙන ඒ ලෙඩු එක එක වෙන වෙන පැති වලට. ඉතින් ඒ විදිහට කොවිඩ් කියලා මේ සැක කරන්නේ නැති මේ patients ලව තමයි ගන්න ළමයිට මේවා කරන්නේ. ඒ වගේම ඒ patients ලටත් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ කියන්නේ මේ ළමයි ඒ වගේම කොවිඩ් තත්වයක ඉන්න ළමයි නෙමෙයි මේ පරීක්ෂණයට ඇවිල්ලා. මොකද දෙපැත්තට මේක තියෙනවානේ. ඒ කියන්නේ ලෙඩ්ඩුත් මේ අවස්ථාවේ බයයි ළමයි පරීක්ෂා කරනවා නම් ඒ වගේම ළමයිටත් ඒක තියෙනවා. ඉතින් ඒ සියලුම ඒ අවශ්‍ය පෙර සූදානම් කරගෙන තියෙනවා. ඒ වගේම එකම patient දැන් ඉස්සර නම් අපි දෙනවා මීට කලින් නම් සමහර විට ළමයි 10ක් විතර වුණත් 10ක් 15ක් පරීක්ෂා කරනවා. හැබැයි දැන් ඒ එහෙම කරන්නෙත් නෑ. බොහොම සීමිත ළමයි ගාණක් පරීක්ෂා කරන්නේ එක ලෙඩෙක්. ඉතින් ඒ අවශ්‍ය සියලුම ඒ මේවා precautions අරන් තියනවා. ඒ වගේම ශිෂ්‍යයන්ට ඒ අවශ්‍ය විදිහට හැමදාම white coat එක හොඳට හොදලා මොකද ඒ එදා ඇඳුම් හැමදාම හොදන්න ඕනේ. ඒ තත්ත්ව ඒ වගේම hand sanitizers උපරිම විදිහට පාවිච්චි කළා ඒ බඩු බාධිය මේවා නොවෙන්න ඒ ලියකියවිලි ඒ සියල්ලම ඒ ගොඩක්ම අපිට සූදානම් වෙන්න උනා. අපි මගේ හිතේ හැම වෛද්‍ය පීඨයක්ම ඒ සූදානම හොඳින්ම සිද්ධ කරා. හරි අවබෝධයෙන් හරි අවධානයෙන් මේ හැම දෙයක්ම කරන්නට උන අපි ලබා ගන්නවා කිරිවරාම එකතු වෙලා ඉන්න මේ ජීවිතයට ඉඩ දෙන්න. දැන් කතා කරන්නේ විශ්වවිද්‍යාල දැන් අලුත් පටන් ගත්තා මේ කොරෝනා වසංගතයෙන් පස්සේ නැවත ආරම්භ කළා. මේ ආරම්භයත් එක්ක මේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන විදිහට මේ විශ්වවිද්‍යාලයේ කටයුතු කොහොමද මේ ක්‍රියාවලිය සිදු කරන්නේ කොහොමද මේ ගැන තමයි දවසේදී අපි කතා කරන්නේ. ඉතින් ඒ ගැන කතා කරන්නට මම හිතන්නේ ටිකක් පරක් වෙලාවත් අපේ එකතු වෙලා ඉන්නවා දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ආයුබෝවන් සුබෝදැසනක් කියලා පිළිගන්නවා. මම කැමතියි ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්නට කලින් අපිත් එක්ක සූම් තාක්ෂණයේ ඔස්සේ එකතු වෙලා ඉන්නවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය උපුල් බී දිසානායක මහතා ආයුබෝවන් ඔබට සුබෝදැසනක්. ආයුබෝවන් මහාචාර්යතුමනි මම කැමතියි දැනගන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දැන් කොරෝනා වසංගත තත්ත්වයෙන් පස්සේ ආරම්භ කරනවා. ඒ ආරම්භයත් එක්ක කොහොමද විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ක්‍රියාවලිය කොහොමද සිදු වෙන්නේ? පෞගිය කාලේ අපි සියලු දෙනාම දන්නවා ඔන්ලයින් මාර්ගයෙන් අපි එහෙම නැත්නම් ඉන්ටර්නෙට් මාර්ගයෙන් අපේ අධ්‍යාපන කටයුතු අපි අඛණ්ඩව පවත්වාගෙන ගියා. දැන් අපි ආපහු වෙනස් තැනකට ඇවිල්ලා තිනවා. අපි දැන් ළමයි ප්‍රමාණිකුලව ගෙන්නන්න පටන් ගන්නවා. මෙතෙන්දී අපි තෝරගන්න තියෙන විශේෂිතම මම කතා කරන්න ඕනේ
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්ම ඒ අමුදැනුම ඇතුව සහ ඔවුන්ගේ අධීක්ෂණයේ යටතේ විශේෂයෙන්ම පෙරදින විශ්වවිද්‍යාලයේ මේ වෙනකොට අපි විභාග අංශ 3 4ක් 5 ශ්‍රේණි 5ක් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා අවසාන වසර ශිෂ්‍යයන්. පළවෙනි කාණ්ඩේ තමයි වෛද්‍ය ශිෂ්‍යෝ මේ වෙනකොට ඔවුන් දෙවෙනි විභාග කටයුතු 15 වෙනිදා පටන් ගන්න. ඒකම දෙවෙනි කණ්ඩායම තමයි ඉංජිනේරු ශිෂ්‍යයන් අපි 19 වෙනිදා වෙනකොට බලාපොරොත්තු වෙනවා. इंजीनियर शिष्यन विभाग पटांगण दंत वैद्य पीठयाद कृषिकर्म पीठयाद सह समसौख्य पीठ आदि वशन पीठ पहाक तम तमंगे पाठमाला अभी वाहन अवस्था विनकोट इवर कर्लती संपूर्ण कर्पील दिना विभाग कटे तो पवत्त मे इतकोट दी का वहां सौख्य निर्देश अभी चेलु ක්‍රියාපටිපාටි නනුගමනේ කරමින් තමයි මේ වෙනකොට උදාහරණ හැටියට පළමු කණ්ඩායම ආපු ළමයි දවස් 14ක්ම හෝල් එක ඇතුලේ රැඳී හිටියා. මොකද ඔවුන්ට අපිට නිදහස දුන්නේ නැහැ. ඇත්තටම ඔවුන්ගේ පාඩම් කටයුතු සවස් ඒතර ආහාර කොහොමද පැකට් වශයෙන් තමයි ඔවුන්ට ලැබෙන්නේ. එතකොට ඊළඟට දැන් අදින් පස්සේ අලුතෙන් එන ළමයි සඳහාත් අපි එක්කෙනාට එක කාමරයක් බැඳි මට මේ වෙලාවේ එහෙම එක්කිනාට එක කාමරයක ගැනීම දෙන එක ගැටලුවක් නොවේ මොකද පේරවිද්‍යා විශ්වවිද්‍යාලයේ කාමර 2500ක් 2400ක් තියෙනවා ඒක නිසා මේ දුෂ්කර අවස්ථාවේ අපිට එක්කෙනෙකුට එක කාමරයක බැගින් සපයන්න පුළුවන් ඒක නිසා මේ විභාග අපිට කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන් ඒකම හෝල් එකේ අදාළ බලන එක දවස් දෙපාරයි ඒ සියලු කටයුතු මොකද මට ඉන්නවා ටීම් එකක් වෛද්‍ය මණ්ඩලයක් ඒ වගේම මට ඉන්නවා PHI ලා 3-4 දෙනෙක් මම පෙරදෙන විශ්වවිද්‍යාලයේ ඇතුළෙම ඉතින් ඔවුන් මේ අවශ්‍ය නිර්ණායකයන් අවශ්‍ය විදිහට මහනුවර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙමින් වෙනස්කම් කරමින් අවශ්‍ය විදිහට කරගෙන යනවා මේ වෙලාවට කිසිම ගැටලුවක් කියලා නැහැ ඊළඟට අපිට මේ කොරෝනා කියන වචනය දැන් අමතක කරන්න මම හිතන්නේ කාලය හිමින් හිමින් එනවා ඒ සඳහාත් අපි සූදානම් වෙ යුතුයි ඔව් බොහොමත්ම ස්තුතියි අපිට එක්ක සම්බන්ධ වුණාට මහාචාර්යතුමනි ඔබතුමාගෙන් දැනගන්නට කැමති සුදන්ත මහාචාර්යතුමනි දැන් දැන් එතුමා කිව්වා ආපනශාලා මේ මාසිකාගාර ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කියලා තියෙන විදිහට ඒ වගේම මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් කියලා තියෙන විදිහට ඒ දේවල් අනුගමනය කරනවා කියන එක. නමුත් මගේ ප්‍රශ්නේ වෙන්නේ අපි දන්නව හොඳටම මේ නේවාසිකාගාරවල ඒ කාමරයන්වල බොහෝ විට ළමුන් දෙදෙනෙක් ඉන්නවා. නමුත් දැන් එක ළමයකට සීමා කරලා තියෙනවා. මේ දේවල් කරන ප්‍රැක්ටිකල්ද මේ දේවල් ප්‍රායෝගිකව කරන දේ කොහොමද කරන්නේ? දැන් පරණ ප්‍රශ්නේ තමයි එහෙම ළමයි දෙන්නෙක් විතරක් ඉන්න නේවාසිකාගාර විශ්වවිද්‍යාල පද්ධතිය තියෙනවා නම් මමත් හුඟක් සතුටුයි. අපේ විශ්වවිද්‍යාලේ නම් සාමාන්‍යයෙන් කාමරයක සිසුන් 4 දෙනෙක් හෝ 6 දෙනෙක් සමහර කාමර තියෙන සිසුන් 8 දෙනෙක් වුණත් ඉන්න පුළුවන් විශාල අපි ඩෝමෙට්‍රිස් කියලා කියන්නේ ඒ වගේ කාමරයක් තියෙනවා. ඒක දැන් එක එක විශ්වවිද්‍යාල දැන් කියන්නේ මුළු අපේ රටේ විශ්වවිද්‍යාල 15ක් තියෙනවා. මේ 15ටම එක නීතියක් භාවිතා කරලා විශ්වවිද්‍යාල සියල්ල විවෘත කිරීම අපහසු. ඒ නිසා තමයි ප්‍රතිපාදන කොමිසම සභාව කියලා තියෙනවා. ඒ අදාළ විශ්වවිද්‍යාලයේ උපුල්පතිවරයාට පාලක සභාවට එකට එකතු වෙලා යම් ක්‍රමවේදයක් නිර්මාණය කරන්න වෙනවා. දැන් අපි මේකට කියන්නේ නිව් නෝමල් කියලානේ. අලුත් සාමාන්‍ය අර්ථය තමයි අපිට කරන්න වෙන්නේ. දැන් ඒ නිසා දැන් විශ්වවිද්‍යාලවල නේවාසිකාගාරවල ධාරිතාවය ගත්තාමත් එක එක විශ්වවිද්‍යාලවල ධාරිතාවයත් වෙනස්. දැන් ජයවර්ධනපුර වගේ විශ්වවිද්‍යාල ඒ කියන්නේ කොළඹ ආශ්‍රිතව තියෙන බොහොමයක් විශ්වවිද්‍යාලවල විශාල ප්‍රමාණය නේවාසිකාගාර පහසුකම් නැහැ. මොකද දෙකට හේතු දෙකක් තියෙනවා. එක හේතුවක් තමයි බහුතරයක් ශිෂ්‍යයෝ ගෙවල් වල ඉඳලත් හුඟක් වෙලාවට ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ තුල ගම්පහ දිස්ත්‍රික්කයේ තුල කළුතර දිස්ත්‍රික්කයේ මේ වගේ මේ දිස්ත්‍රික් කියන්නේ ප්‍රධාන වශයෙන් මේ බස්නාහිර පළාතේ ඉඳලා ඒ අයට ප්‍රවාහන පහසුකම් අරගෙන එනවා. දැන් අපේ විශ්වවිද්‍යාලෙත් 153ක් දරුව ගෙවල් වල ඉඳලා එන්නේ. එතකොට තව 47ක් වගේ ප්‍රමාණයක් තමයි හොස්ටල්ස් වල ඉන්නේ. දැන් අපේ විශ්වවිද්‍යාලයේ අපි අනුගමනය කරන ක්‍රියාමාර්ගයේම පෙරදින විශ්වවිද්‍යාලයට හෝ රුහුණු විශ්වවිද්‍යාලයට හෝ සබරගමුවට යොදන්න බෑ. ඒ සමහර විශ්වවිද්‍යාල වල නේවාසිකාගාර පහසුකම් ප්‍රමාණය වැඩි, ධාරිතාව වැඩි. අපේ විශ්වවිද්‍යාලට එහෙම සමහරකට අවශ්‍යතාවයකුත් නැහැ. ඉතින් ඒ නිසා දැන් අපිට වෙලා තියෙනවා අපේ මම අපේ ගණනය කිරීම අනුව අපේ තියෙන්නේ අපි ගෙවලුත් අරන් තියෙනවා 48ක් නේවාසිකාගාර විදියට ගංගොඩවිල ආශ්‍රිතව මාර්ගමේ ආශ්‍රිතව මේ සියල්ලම ගත්තාම මගේ තියෙන කාමර 1600යි. ඒ එක කාමරයකට එක්කෙනෙක් දැම්මොත් අපිට 1600ක ප්‍රමාණයක් තමයි විශ්වවිද්‍යාලයට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. මොකද අපේ කාමරවල 4 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් අපි 6000ක් 5000ක් වගේ තමයි අපේ නේවාසිකාගාර තියෙන්නේ. නමුත් දැන් අපි මේ පිළිබඳව කතා බහ කරමු. ඊට කලින් අපිට මේ න්ියුස් ප්ලස් බලන්න ඕනේ. අපි න්ියුස් ප්ලස් බලලා නැවතත් ජීවිතේ දෙන්නත් එක්ක එකතු වෙමු.
වසංගත තත්ත්වයෙන් පසුව මේ ආරම්භ කරන විශ්වවිද්‍යාලය ක්‍රියාවලිය කොහොමද සිදු වෙන්නේ මොනවද අනුගමනය කරන පියවරයන් ගැන අවබෝධයක් ලබා දෙන්නට අවබෝධයක් ලබා ගන්නට තමයි අපි මේ වැඩසටහන මේ විදිහට සූදානම් කරේ ඔබතුමා කිව්වා මේ නේවාසිකාගාරවල සිසුන් 5කට 6කට වඩා අධික ප්‍රමාණයක් ඉන්නවා දැන් ඒක එක කෙනෙක් නේවාසිකාගාර කාමරයක ඉන්නට සලස්වන්න තමයි දැන් තියෙන්නේ අපි නවත්වපු තැනින් පටන් ගමු. ඔව් ඉතින් එතකොට 1600ක් 1700ක් විතර වගේ තමයි සාමාන්‍ය නේවාසිකාගාරවල ඉන්න පුළුවන්. එතකොට හැබැයි අර මම කියන තව 150ක් වෙනවා කියලා මේ ගෙවල් වලින් දරන. එතකොට අපි සාමාන්‍යයෙන් වරකට මේ විභාග පවත්වන්න පුළුවන් 3000කට වගේ ආසන්න ශිෂ්‍ය ප්‍රමාණයකට අපේ විශ්වවිද්‍යාලයේ සිසුන් 14000ක් ඉන්නවා. ඒක නිසා මේක තරමක් බොහොම ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතු එකක්. හැබැයි අපිට එක්තරා වාසීකෘති වෙනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ බොහොමයක් විශ්වවිද්‍යාලවල හැම පීඨයකම ළමයින්ට විභාග නැහැ. ඒතර අපි මේ නැවත විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ විභාග තියෙන ශිෂ්‍යයන්ට විභාග පැවැත්වීම මගින්. ඒකෙන් ඒක අපිට එක දෙයක් තමයි විභාගයක් පවත්වන්න කොහොමත් අපේ මීටර් ඩිස්ටන්ස් එක අපිට කොහොමත් පවත්වා ගන්න වෙනවා අපේ රටේ විභාග ක්‍රමය අනුව. දැන් නම් අපි මේ දවස්වල යම් තාක්කට උත්සාහයක් දරුවා මේ ඔන්ලයින් විදිහටත් විභාග කරන්න සමහර අවස්ථාවල ඒවා යම් අපි සාර්ථක භාවයකට රැකගෙන තියෙනවා. එතකොට ඒ ප්‍රශ්නේ නැහැ. නමුත් අපි මේ භෞතිකව ඇවිල්ලා විභාගයක් ලියනකොට කොහොමත් අපේ රටේ අපි දන්න විභාග ක්‍රමය අනුව මේ ඩිස්ටන්ස් එක විභාග ශාලාව තුල පවත්වාගෙන යන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. අනිතක දැන් අර අපි කලින් කිව්වා වගේ හැම පීඨයකම ළමයි එන්නේ නැති නිසා කුඩා ප්‍රමාණයක් ඉන්නේ අපිට කල්පනාකරන්නේ පහසු වෙලා තියෙනවා. ඒ අනුව තමයි අපි වෛද්‍ය පීඨය සහ අපේ පැරාමෙඩිකල් නැත්නම් එලයිඩ් හෙල්ත් සයන්සස් කියන ඒ පීඨ දෙකේ තමයි විභාග කටයුතු දැනට ආරම්භ කරලා තියෙන්නේ. දැන් අපිට විභාග උතන දැන් විශ්වවිද්‍යාලය ගත්තාම විශ්වවිද්‍යාල විභාග තියන්නේ ආකාර දෙකකට වෛද්‍ය පීඨවල හැර. ඒක අපි කියන සෙමෙස්ටර් එක්සෑම්ස් කියලා. يعني මාස 3ක් 3හමාරක් විතර වැඩ කරලා ඊට පස්සේ අපි විභාග පවත්වන සති 15කට පස්සේ. දැන් අපේ විශ්වවිද්‍යාලයේ එහෙම ගත්තාම විභාග පවත්වන නියමිතව තියෙන කළමනාකරණ පීඨයේ විතරයි. ඒ අනුව දැන් අපි මේ දිනවල යම්කිසි විදිහකට අපි උත්සාහයක් දරනවා කළමනාකරණ පීඨයේ සිව්වන වසර. දැන් සමහර ශිෂ්‍ය අපිනුත් අහනවා මේ ඇයි මේ සිව්වන වසර විතරක් ඇයි පළවෙනි අවුරුද්දේලා මේ විභාගේ තියන්නේ නැද්ද තුන්වන වසරේ දැන් මෙතන වෙලා තියෙන්නේ සිව්වන වසර ශිෂ්‍යයා තමයි වඩාත් වැදගත්ම භූමිකාව නිර්මාණය කරන්න විශ්වවිද්‍යාලය ඇතුලේ තව මාස 4කින් 5කින් ඒ අය විශ්වවිද්‍යාලෙ නිකුත් වෙලා යනවා රටට අවශ්‍ය විධායකය තමයි විශ්වවිද්‍යාලයේ සපයන්නේ. එතකොට අපිට සමාකට ගුරුවරු විදිහට බඳව ගන්න ඕනේ අයව. ඒකින්ද දැන් අපි කියන රැකියාව වෙළඳපොළ තියෙන්නේ ඒ අය සඳහා තමයි. ඒ නිසා තමයි අපි ප්‍රධාන වශයෙන්ම මේ සිව්වන සහ පස්වන වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්නේ. මොකද මේ අපිට මේ කොවිඩ් ප්‍රශ්නය නිසා දැන් අපේ උපුල් මහාචාර්යතුමා නම් කිව්වා අපේ නමත් අමතක කරමු කියලා. නමුත් මේ ප්‍රශ්නේ නිසා අපිට මාස 3ක වගේ කාලයක් අධ්‍යයන කටයුතු මගහැරෙනවා. හැබැයි අපි දැන් මේ විශ්වවිද්‍යාල පද්ධතියේ අපි හිතන බුද්ධිමතුන් ඉන්න විතර අපි දැනගන්න ඕනේ බුද්ධිමතුන් මේ මාස තුනේ පාඩුව අපි කොහොමද මගහරවාගෙන ශිෂ්‍යයාගේ කාලය වැඩිපුර ගත නොකර මේ අවුරුදු 4 නැත්නම් මේ අවසානයේදී ඒ අය උදාහරණයක් විදිහට නිකුත් ඒ අය පිට වෙන සිටියේ මේ අවුරුදු නොවැම්බර් මාසෙ නම් අඩුම ගානේ මාසකට පස්සේ දෙසැම්බර් මාසෙවත් මේ අය අපිට විශ්වවිද්‍යාලයෙන් විභාග තියලා වුණ රැකියාව වෙනඳපු වලට යන්න පුළුවන් නම් ඒක තමයි අපේ තියෙන විශිෂ්ටතාවය. මම හිතන්නේ දැන් අපි ඒක තමයි අපේ මූලික වැඩපිළිවෙල. දැන් පළවෙනි අවුරුද්දේ ළමයෙක්ට දැන් විභාග තිබ්බයි කියලා තව අවුරුදු 3ක් කොහොමත් එයා විශ්වවිද්‍යාලේ ගත කරනවා. ඒතර අපිට ඒ අවුරුදු 3 ඇතුළේ එයාව කලම ඒ ශිෂ්‍යාව කළමනාකරණය කරගන්න පුළුවන්. අනිත් පැත්තට උසස් පෙළ කරලා ඒ තව කොටසක් බලාගෙන ඉන්න විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ. ඒ නිසා මේකේ එක කොටසක් ඇතුළත් වෙනවා අනිත් කොටස ඉවත් වෙනවා. ඒ නිසා අපේ වැදගත්ම භූමිකාව විශ්වවිද්‍යාලය ඇතුළේ මේ වෙලාවේ තියෙන 4 සහ 5 පස්වන වසර විශේෂයෙන් වෛද්‍ය පීඨයේ ඒක තමයි අපි විශේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවෙදී ඒත් එක විශ්ව උපකුලපතිවරුන්ගේ සංසන්දේ විදිහට නැත්නම් අපි කියන CVCD එක විදිහට අපි තීරණය කරේ ප්‍රථමයෙන්ම මේ අවසාන වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගයක් තියේ නම් පමණක් ඒක කරන්න. ඔව් මේ කාලයේදී අපි ගොඩක් දෙනා මේ එකතු වෙන තැන තමයි මේ ඔන්ලයින් සිස්ටම් එක. මේ තාක්ෂණය කියන එක අපි ගොඩක් භාවිත කරා. ඒ තාක්ෂණය ඔස්සේ Zoom තාක්ෂණය ඔස්සේ මේ වෙනකොට දැන් මාත් එක්ක සම්බන්ධ වෙන්න සමද වෙලා ඉන්නවා සබරගමු විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය අතුල ඥානපාල මහත්මයා. ආයුබෝවන් මහාචාර්යතුමනි. ආයුබෝවන්. ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් සබරගමු විශ්වවිද්‍යාලයේ කොහොමද මේ COVID-19 වසංගත තත්ත්වයෙන් පස්සේ දැන් ආරම්භ කරනවා ඒ ක්‍රියාවලිය කොහොමද සිදු වෙන්නේ?
සුබ උදෑසනක් වේවා ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙන්න කැමතියි සිරස මාධ්‍යාලයට සම සමාජීය වගකීම අවබෝධ කරගෙන තම වටිනා ගුවන් කාලය මේ වැදගත් කතිකාවත සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් ඇත්තටම ශ්‍රී ලංකා සබර්ගම විශ්වවිද්‍යාලය පීට 8කින් සමන්විත වෙලා තියෙනවා නමුත් අපිට අවසන් අතර ඉතුරු තියෙන්නේ පීට 5ක පමණයි ඒකනොත් කර්මනාකරණ අධ්‍යයනයේ පීඨයේ මේ වෙනකොට තම විභාග කටයුතු අවසන් කරලා තියෙන්නේ අපිට විභාග කටයුතු තියන්න තියෙන්නේ සමාජ විද්‍යා හා භාෂා පීඨයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ කුෂ්කාර්මික පීඨය ඒ වගේම භූ විඥාපන පීඨය ඉතින් අපි මේ වෙනකොට අපි සැලසුම් සකස් කරලා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදක ප්‍රවීණ සභාවේ මඟ පෙන්වීම යටතේ මේ මාස 29 වෙනි දින සිට විභාග කටයුතු ආරම්භ කරන්න ඒ නිසා අපි සිසුන්ව විශ්වවිද්‍යාලයට මේ 29 වෙනි දින විශ්වවිද්‍යාලයට ඇතුළත් කරනු ලබනවා විශේෂයෙන්ම කියන්න කැමති අපි සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ප්‍රවීණ සභාව විසින් නිකුත් කර ඇති සියලුම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් තමයි අපගේ විභාග කටයුතු කරගෙන යන්න අපි සැලසුම් කරලා තියෙන්නේ විශේෂයෙන්ම අපි සෑම සිසුවෙකුටම ශිෂ්‍යාවකට එක් කාමරයක් බැගින් අපි ලබා දෙනවා ඒ වගේම අපි ඔවුන්ගේ සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාම සඳහා අපි ක්‍රමවේද සකස් කරලා තියෙනවා විශේෂයෙන්ම අපි කොයි වෙලාවෙත් අපි කටයුතු කරන්නේ විශේෂයෙන්ම මුඛ ආවරණ පැළඳීම අත් සේදීම සහ මීටර එක පරතරය පවත්වාගෙන යමින් විභාග කටයුතු කරගෙන යන තමයි අපි කටයුතු කරලා තියෙන්නේ ඒ වගේම අපි විශ්වවිද්‍යාලය අභ්‍යන්තරයේ කොරෝනා වෛරසය පිටු දැකීමේ කමිටුවක් අපි පත් කරලා තියෙනවා ඒ මගින් අපි අවශ්‍ය කරන තීරණ තීන්දුව ගන්න ලබනවා ඒ වගේම මේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂකතුමා සහ මහජන පරීක්ෂකතුමා සමග අපි නිරන්තරයෙන්ම කටයුතු කරනු ලබනවා විශේෂයෙන්ම අපි මේ වෙනකොට තීරණයක් අරගෙන තියෙනවා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂකතුමාගේ නිර්දේශ මත සිසුන් මෙහාට එනකොට ඔවුන් තම ජීවත් වන ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාගෙන් නිර්දේශයක් අරගෙන ඉන්න ඕන තමන් ඒ කියන්නේ කොරෝනා තත්ත්වයට තම පෞලේකකයේ මූල දීලා තියෙනවද නැද්ද දෙවෙනි එක තමයි තම පෞලේ සමාජිකේ ක්වොරන්ටයින් නැත්නම් නිරෝධායනයට ලක් වෙලා තියෙනවද තුන්වෙනි කාරණේ තමයි තම පෞලට පෞලේ කිසියම් පුද්ගලයෙක් විදේශ රටක සිට තම නිවසට පැමිණලා තියෙනවද කියන එක මේ තොරතුරු අපිට ඉදාමත්ම වැදගත් වෙනවා ශිෂ්‍යයන් මේ අවස්ථාවට නැත්නම් මේ විශ්වවිද්‍යාලයට පැමිණුණාට පස්සේ ඔවුන්ව නිතර නිරන්තරයෙන් අපිට අධීක්ෂණය කරන්න. ඒ හරහා අපි උත්සාහ කරන්නේ කිසිම කාරණකින් තොරව සිසුන් කටයුතු කරගෙන යන්න කටයුතු සලස්වීම. ඔව් බොහොමත්ම ස්තුතියි සබර්ගම් විශ්වවිද්‍යාලයේ වැඩබල්ල උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය අතුල ඥානපාල මහත්මයා බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. මහාචාර්යතුමනි මම කැමති දැනගන්න දැන් අපි නේවාසිකාගාරයේ ගැන කතා කරා. එතකොට දැන් මේ තාක්ෂණය කියන එක දැන් කොරෝනා කොවිඩ් 19 වසංග තත්ත්වයත් එක්ක ආයේ එකතු වුණා. අපි ගොඩක් භාවිත කරේ තාක්ෂණය මේ Zoom app එක, ඒ වගේ online system එක, ඒ වගේ දේවල්. දැන් මේ විශ්වවිද්‍යාලය යථාර්ථයට පත් වුණාට පස්සේ අපි ඒක අමතක කරනවද? නෑ දැන් අපි මේ විශ්වවිද්‍යාලය ඇතුළේදී ඔන්ලයින් ක්‍රමයට දේශන කළ යුතුයි. ඒ කියන්නේ විශ්වවිද්‍යාලය ඇතුළේ දේශනය කරනකොට ඒ දේශනේම ඔන්ලයින් මාර්ගෙන් ඕනෙම ශිෂ්‍යෙක්ට හෝ ශිෂ්‍යාවකට අහන්න පුළුවන් වෙන විදිහට මේ ක්‍රමය සකස් විය යුතුයි කියලා මේ කාරණාව අපි කිව්වේ මීට අවුරුදු 3-4කට ඉස්සෙල්ලා. බොහොමයක් ලෝකයේ විශ්වවිද්‍යාලවල එහෙම තමයි කරන කාර්යය. නමුත් අපේ විවිධ හේතු මත අපිට මෙවැනි දේවල් ගොඩක් කරගන්න අපහසු නැහැ. හැබැයි අපිට ස්වර්ණමය අවස්ථාවක් දැන් ලැබිලා තියෙනවා. මේ ඔන්ලයින් මාර්ගගත ක්‍රමයටත් නැත්නම් ඩිස්ටන්ස් এডুকেෂන් කියන දුරස්ථ අධ්‍යාපන ක්‍රමය කියන එකටත් මේ ආකාරයට අධ්‍යාපනය ලබා දෙන්න. ඉතින් අපි මෑත කාලේ දැක්ක අත්විඳ දේ තමයි මේක යම් තාක් දුරට සාර්ථකයි. මම කියන්නේ 100%ක් සාර්ථකයි කියලා. විවිධ ගැටලු අපිට දෙනවා. මොකද මේ විවිධ ගැටලු නිර්මාණය වෙන්නේ මේක අපිට මේක අපි ලබා දුන්නේ අනපේක්ෂිත අවස්ථාවක. දැන් අපි සූදානම් වෙලා දැන් ඔන්න හෙට ඉඳලා ඔන්ලයින් ක්‍රමයට ළමයින්ව සූදානම් කරලා තිබ්බනම් අපිට මේ ගැටලුව මේ තරම් එන්නේ නැහැ. ඒතකොට ළම ශිෂ්‍ය ශිෂ්‍යාව හිටියේ ගෙවල් වල අපි කිව්වා ඔන්ලයින් ක්‍රමයට භාවිතා කරන සමහර පීඨවල 100%ක්ම සාර්ථකයි. සමහර පීඨවල 70, 65 ඒ වගේ තමයි සාර්ථකත්වය දෙන්නේ. හැබැයි අපි ඒ සියල්ලත් උදව් කරගෙන කරගෙන යනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ මින් ඉදිරියට මේ ඔන්ලයින් ක්‍රමය නතර කරන්න. අපි හිතන්නේ දිගටම මේක කරගෙන ගියොත් ඇත්තටම ළමයින්ටත් පොඩි වාසියදායක තත්ත්වයක් තියෙනවා. ඔවුන්ගේ මේ
මගෙන අපේ තියෙනවානේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී නොලෙජ් බේස් විතරක්ම කෝසස් ඒ කියන්නේ එකෙන් දැනුම විතරමයි ගන්න ඕනේ. ඉතින් දැනුම ගන්න 1 to 1 ඒ කියන්නේ එක්කෙනාට 1 to 1 ටීචින්ග් ම ඕනේ වෙන්නේ නැහැ. මෙවැනි ක්‍රම වලින් ගන්න පුළුවන්. ඉතින් අපිට යම් කිසි විදිහකට මට හිතෙනවා මේ අධ්‍යයන කාලයත් පොඩි යම් කිසි විදිහකට අපිට අඩු කරගත්තොත් මොකද අපි දැන් කොහොමත් ප්‍රමාදයකින් ඉන්නේ. ඒ කියන්නේ උසස් පෙළ කරපු ළමයෙක් අවුරුදුකුත් මාස 3ක් අවුරුදුකුත් මාස 6ක් වගේ කාලයකට තමයි විශ්වවිද්‍යාලයට එන්නේ. ඒක අපිට ගන්න වෙලා තියෙන අපි ළඟ ඉඩ කඩ නැහැ. ඉතින් අපිටත් යම් කිසි දෙයකට මේවා පොඩ්ඩක් කෙටි කරගෙන ආවොත් තව අවුරුදු දෙකක් තුනක් යනකොට මේ හැම ක්‍රමවේදයක්ම භාවිත කරපුවාම ළමයෙක් විශ්වවිද්‍යාලයට ගන්න පුළුවන් උසස් පෙළ කරලා මාස 6ක් වගේ කෙටි කාලෙකින්. අපි දැන් එවැනි දීර්ඝකාලීන අරමුණකුත් අපේ තියෙනවා. නැත්තම් නිකම්ම මේ විශ්වවිද්‍යාල පද්ධතිය කැමැති වෙලාවක ආරම්භ කරලා කැමැති වෙලාවක අවසන් කරනවාම නෙමෙයි අපේ. ඉතාමත්ම ක්‍රමික පද්ධතියක් තියෙනවා. ඉතින් අපි ඒකත් බලනවා. දැන් අපිට මේ අපි මේ ඔය කිව්ව විශ්වවිද්‍යාලවල ඇත්ත අපිට විශ්ව මේ විභාග ටික තියන්න පුළුවන් 1 මීටර් ඩිස්ටන්ස් තියලා. දැන් ඒතර අහයි නෑයි. දැන් කොරෝනා තත්ත්වයේ රටේ නැත්තම් සමාජයේ තුල කොරෝනා ව්‍යාප්ත වෙන්නේ නැත්තම් ඇයි එකපාරටම විශ්වවිද්‍යාලය අරලා මේ ඔක්කොම කරන්න බැරි මූලික හේතුව තමයි අර තවමත් අපේ දරුවෝ කැමති 1 to 1 ටීචින්ග් වල. ඒතර අපිට ප්‍රශ්නයක් වෙනවා පන්ති කාමරයේ තුල මේ මීටරේ දුර පවත්වා ගන්න එක එක කාරණයක්. දෙවෙනි කාරණේ මූලිකම අපිට ගැටලුව ඇති වෙන්නේ මේ ආපන ශාලාවල. දැන් ආපන ශාලාවල දැන් ශිෂ්‍යෝ අපි ගත්තොත් එහෙම ජයවතුපුර විශ්වවිද්‍යාලය වගේ එකවර ළමයි 4000ක් විතර වගේ 5000ක් වගේ ප්‍රමාණයක් ආහාර ගන්නවා. මේ පිළිබඳව කතා කරමු මෙතන කලින් අපිට කෙටි විරාමයක් ලබා ගන්නට අවශ්‍යයි. එකතු වෙලා ඉන්න මේ ජීවිතයට ඉඩ දෙන්න. ඉතින් අපි අද දවසේදී කතා කරේ මේ වසරහනේදී මේ විශ්වවිද්‍යාලය දැන් පටන් ගන්නවා. ඒ පටන් ගනිද්දී සෞඛ්‍ය අමාත්‍යාංශය කියන විදිහට ඒ වගේම මේ අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන විදිහට කොහොමද හරියාකාර වේ ක්‍රියාවලියන් පවත්වාගෙන යන්නේ කියන කාරණාව තමයි කතා කරේ. ඉතමත් කෙටියෙන් අපි මතක් කිරීමක් කරමු. දැන් ගොඩක් වෙලාවට මේ වසරහන බලන්නේ විශ්වවිද්‍යාලයේ ළමුන්ගේ දෙමව්පියන්. ඔවුන්ට ඔවුන්ගේ ළමයිගේ ආරක්ෂාකාරී බව ඒ වගේ ඔබතුමාට යමක් කියන්න තියෙනවා කියලා කිව්වා. ඒකත් අපි කරමු මේ වෙලාවේදී. ඉතමත් කෙටි කාලයක් තමයි තියෙන්නේ. ඔව් අපි ඇත්තටම මේ දරුවන් දැන් මිශ්‍ර වීමක් සිද්ධ වෙනවනේ මෙතනදී. ඒ නිසා අපි උඟක් වෙලාවට උත්සාහ කරනවා ඒ අයගේ මිශ්‍ර වීම සාමාන්‍ය මේ කියන්නේ මේ මාර්තු මාසයේ 12 වෙනිදා 13 වෙනිදා ඉස්සර තිබ්බ තත්ත්වයට වෙනස් විදිහකට කරන්න. දැන් උදාහරණයක් විදිහට අපි ආපන ශාලා තුල ආහාර ඉඳගෙන ඒ අයට වැළඳන්න නැත්තම් ලබා ගන්න අපි දෙන්නේ නැහැ. ඒනොල අපි ආහාර පැකට්ස් දීලා උත්සාහ කරනවා මේ ඩිස්ටන්ස් එක තියාගන්න. ඊට පස්සේ මේ ළමයි කොච්චර කිව්වත් ඒගොල්ලෝ ටිකක් හිතවත්කම් තියෙනවා යාළුකම් තියෙනවා. දැන් මේවා ඇවිල්ලා ඒගොල්ලන්ගේ සමාජය තුළ තියෙන දේවල් ඉතින් අපිට ඉතින් පොලිසිය වගේ අපිට හැසිරෙන්න බෑ විශ්වවිද්‍යාලය තුළ. අපි හැබැයි ළමයින් ඒ අය උගත් ළමයි එයාට පුළුවන් තරම් අපි කියලා දෙන්න උත්සාහ කරනවා. පුළුවන් තරම් මේ දුරස්ථභාවය භෞතික දුරස්ථභාවය තියාගෙන වැඩ කටයුතු කරන්න කියලා. ඉතින් අපේ විශ්වවිද්‍යාල පැත්තෙන් දෙන්න පුළුවන් ප්‍රතිපාදන කොමිසමත් එකට එකතු වෙලා අපි මේ සීළු දෙනා එක ආයතනයක් මේ විශ්වවිද්‍යාල ටික රටේ වටිනාම සම්පත මේක ඇරලා මේ ඕපන් කරලා මේ දරුවන්ට අධ්‍යාපනය කරන්න පුළුවන් සුසු වටපිටාව අපි හදනවා. හැබැයි ජයවතුපුර විශ්වවිද්‍යාලයේ බොහොමයක් පීට අගෝස්තු 10 වෙනිදා තමයි අපි විවෘත කරන්නේ. ඉතින් අද දවසේදී බොහොමත්ම ස්තුතිවන්ත වෙන අපේ මැදිරියට ආවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්දලියනගේ මහතාටත් ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ වෛද්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුලංගි ජයසවර්ධන මහත්මියට බොහොමත්ම ස්තුති. තවත් දේවල් කතා කරන්න තියෙනවා කාලය මැද අපි අනිත් දවස් තවත් දවසක් කතා කරමු. බොහොමත්ම ස්තුති ආයුබෝවන් කියලා ඔබට සමු දෙනවා. ඉතින් අපි සුදානම ජීවිතයේ දින තුලින් සමුගෙන යන තෙත් දවසේදීත් අනිවාර්යයෙන්ම හමු වෙමු. ඔබට සුබ දවසක්. Thank you.